මෙහෙම නේ දැන් මේ අවස්ථාවේ කවුරු ජනාධිපති වුණත් කවුරු අගමැති වුණත් පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් එක කවුරු හරි ගන්න වෙන්නේ ඔය පිටින් පිටින් ගේනවයි කියන එක ප්‍රායෝගික නෑ නේ ඉතින් 225 ම හොඳ නැත්තම් ඊළඟ මහමැතිවරණේ මේ 225 ම ගෙදර යවල අලුත් 225 ක් ගේන්න තැන් ඔව් කියන්නේ උත්සාහකලේ කියන්නේ අමාත්‍ය දුර දැන් අපි දැන් ඔය ඉන්නේ එක තර පොලේ මාර්ගවල ආයතන එකමනේ එතකොට අලුත් ජනාධිපතිට අලුත් අගමැතිට සිද්ධ වෙනවා ඔබ ඔය කියන ප්‍රශ්නෙට සංවේදී වෙන්න. ඒ සංවේදී වෙලා මේ තෝරේ පත් කරගන්න ඇමති මණ්ඩලයේ තෝරගනිද්දී හැමදාම මේ ඇමති පුටු වල වාඩි වෙලා හිටපු අය වෙනුවට අලුත් දක්ෂ ප්‍රවීණ හැකියාවන් තියන අය ඉන්නවා නම් එයාව දාලා ඒ මහජනයාට මේ පෙනෙන අවුට්ලුක් එක බාහිර පෙනුමෙන් ඇතිවෙන යවලස්සර නැති වෙන විදියට කටයුතු කිරීම නව ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ වගකීම. අනිවාර්යෙන් අනිවාර්යෙන් අපි මේ යෝජනාවලිය ඉදිරිපත් කරන්නේ මේ ඇත්ත කතාව ගත්තොත් ඒ අරගලයේ ඉන්න ඒ ඇතැම් පාර්ශ්ව ඉදිරිපත් කරලා තියෙන යෝජනාවලිය වල ගත යුතු ක්‍රියාත්මක කළ හැකි යෝජනා තියෙනවා කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි යෝජනා තියෙනවා ඉතින් ඒවා අපිට නව පාර්ලිමේන්තුව මගින් ක්‍රියාත්මක කරන්න පුළුවන් ඉතින් මේ මගින් ඇති වෙන විශ්වාසය ඇත්ත වශයෙන්ම මෙතන විශ්වාසය ඇතිවීමනේ වෙන්න ඕනේ ඉතින් විශ්වාසය ඇති කර ගන්න නව ජනාධිපතිවරයා හා නව අග්‍රාමාත්‍යවරයා සමත් වෙන්න ඒ අලුත් ආණ්ඩුව සමත් වෙන්න අපි කියන එක මම ඔබට පැහැදිලි කළා අපි කියනවා සර්වපාක්ෂික සමුළුවක් සහ හැම පාර්ශ්වයක්ම දැන් මේ 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 කාලය තුළ මේ අදහස් යෝජනා ඉදිරිපත් කරපු ඉන්නවනේ අපි දන්නවනේ විවිධ කණ්ඩායම් ජාතික සංවිධාන සිවිල් සංවිධාන ඒ හැම පාර්ශ්වයක්ම මේ සර්වපාක්ෂික සමුළුවට ගේන්න ඕන එතකොට එතන කතා කරන්න එතන එයාගේ අදහස් ගන්න ඕන එතන ක්‍රියාත්මක කරන්න බැරි වේ හැම යෝජනාවක් පුළුවන් ඒවා එතනදී තීරණය කරන්න ඕන ඒක මාසිකව රැස් වෙනවා අන්න එහෙම මේ අදහසක් අපි මේ දීලා තින්නේ ඔය කියන සිවිල් සංවිධාන වල අදහසු සැලකිල්ලට අරගෙන රට පාලනය කිරීම ඒවා ඒ ආකෘති භාවිතාවට ගැනීම මගින් තමයි විශ්වාසය දරන්නේ අපි ආවේක්ෂණ සභාවක් යෝජනා කරන්නේ ඒ හින්දා ජනාධිපතිවරයාව පත් කරන්න වෙන්නේ පාර්ලිමේන්තුවේ 225 ඡන්දවලට. ඔව්. එතකොට එතත මොන දේ කිව්වොත් කොතුමා යෝජනා කරන මොන සාධන යෝජනා කරන්න පුළුවන්. නමුත් ඡන්ද තියෙන්නේ පාර්ලිමේන්තුවේ නේද? එතකොට දැන් වර්තමානයේ තියෙන ඡන්ද ප්‍රමාණයට ඒකවට දැනටත් තියෙන පොත් ගොතන මන්දී ප්‍රමාණයක් කියලා. එතකොට දැන් ඕන්න හැකියාව ලැබෙනවා නේද? ඕන් කවුද අපේක්ෂා දිනවන්න මොන දේ කිව්වොත්? අපි ඉතින් ඒක බලමුකෝ මොකද්ද වෙන්නේ කියලා දැන් 3 දෙනෙක් ඉල්ලනවා කියලා කියනවනේ. කොහොමද පාර්ලිමේන්තුවේ ඡන්ද ටික 3ට බෙදනවානේ? නේ අපි දැන් කොහොම කළොත් බෞද්ධ ඇතිනිච්ච වැඩගත් යෝජනා සහ යම් යම් පොරොත් සම්බන්ධ කිරීමේදී එළිය මොන දේ කිව්වත් ඇතුළේ ගිහින් අපි ඉස්සෙල්ලා නේතුවා මොහොත් පැරි සත්‍යයේ එළියේ කියන සිංහ ටෝකේ කිය එක තමයි සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබ්බා මොන දේ කළත් ඇතුළේ ගිහිල්ලා තමන්ගේ පක්ෂය අපේක්ෂණය ඡන්ද අදොස්සනවා ඉතින් ඔබතුමා කියන කතාව මෙතනත් ඔය කාරණාවදී වැඩක් නැහැ නේද මේ මෙච්චර ලොකු අරගලයක් කියලා විනාශයක් කියලා නෑ ඒ සර්ව අසුභවාදයට වැටෙන්න එපා ඔය සර්ව අසුභවාදයට වැටීමෙන් කිසිම උත්තරයක් ලැබෙන්නේ නෑ ඒ විදිහට වෙච්ච දේවලුත් තියෙනවා එහෙම නොවී හොඳට වෙච්ච දේවලුත් තියෙනවා දෙකම තියෙනවා ඔය පාර්ලිමේන්තුවේ වෙච්ච නරකම නෙවෙයි පාර්ලිමේන්තුවේ වෙලා තියෙන්නේ හොඳත් වෙලා තියෙනවා ඒවා අපි පිළිගන්න ඕන වැඩියෙන් වෙලා ඇත්තේ නරක වෙන්න පුළුවන් හොඳ වෙලා තියෙනවා හොඳ හොඳ මුකුත් වෙච්ච නැති පාර්ලිමේන්තුවක් කියන එක වැරදි වෙනත් ප්‍රශ්න දේශපාලන පක්ෂවල
මෙහෙමයි දැන් අනුර කුමාර දිසානායක මහත්මයාට එහෙම කියන්න පුළුවන් ඒගොල්ලෝ මන්ත්‍රීවරු 3 දෙනා ඉන්නේ. ඔව් එතුමා එකක් කියනවා. යෝජනා කරන්න පුළුවන් ස්ථිර කරන්න පුළුවන් පත් වෙන්න පුළුවන් 3 දෙනාට මේ වැඩ ටික බේරගත්ත හැකි. හැබැයි ඉතින් ඡන්දෙ දෙන්න ඉපේ. නේ? ඉතින් මම හන්දන්නේ ඡන්දෙ ලැබෙයිද? ඡන්දෙ ලැබුණොත් තමයි ඒක ප්‍රයෝජනවත් අදහසක් වෙන්නේ. එහෙම ලැබුණොත් තුමා ලෝකේ කියලා නේද? අපි කවුරු පත් වුණා? රට පිළිගන්න කෙනෙක් පත් වුණොත් ඒ පත් තුන කෙනා මේ ප්‍රෝග්‍රෑම් එකත් විදිහට වැඩ කරන්න ලෑස්ති නම් මේ වෙලාවේ අපි කකුලෙන් අදින්නේ අවශ්‍ය සහයෝගය දෙනවා. මේක කකුලෙන් අදින වෙලාව නෙවෙයි, තව දුරටත් මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කළ යුතු වෙලාව නෙවෙයි, රටේ ආර්ථිකයත් එක්ක ෆුට්බෝල් ගැසිය යුතු වෙලාව නෙවෙයි. බැරෑරුම්ව මේ තත්ත්වයේ අරගෙන මේ අරාජිකත්වයෙන් මේ රට බේරලා මේ රටේ ආර්ථිකයේ මේ තීර පීඩාව නැති කරන්න හැමෝම ඉදිරිපත් වෙන්න ඕන වෙලාව. එහෙම නැතුව මේකේ තව තව මේක වල හාර රටක ඔයා හිතන්න ආර්ථිකය නැමැති ගෙදර ගිනි ගන්නවා. මුලින් කරන්න ඕනේ වතුර ගහන එක ඔක්කොම එකතු වෙලා. නැතුව ගිනි තියලාද? ගිනි අරගෙනද? ගිනි තිබ්බ එක කවුද? ඌව මරමුද? ඌව කපමුද? උට නෙලමුද? ඒව කරන්න ගියොත් ගින්න වැඩි වෙනවා. දැන් මුලින්ම කරන්න ඕනේ මේ ගින්න නිවන එක. අපි මේ ප්‍රශ්න දිහා බලන්නේ එහෙම. දැන් අනිත් දැන් මේ පාර්ලිමේන්තු සීල බහුතරය ලබා ගන්න මන්ත්‍රු තේරුම් ගතිය තියෙන මහ පොලේ තියෙන දැන් ඒක ඉන්නේ කියන කාරණා. ඔහුගේ දාර්ශනිකයෝ. ඔව් ඉතින් මෙහෙමනේ වලකට වැටීම මොලේට ලාභයක් වෙනවා කියලා කතාවක් තියෙනවානේ. ඉතින් මේ වෙයි මොලේට ලාභයක් වෙලා ඇති. මේ වගේම මම තව දෙයක් කියන්න ඕන මං හිතුවේ කවුරුරයි හයි කියලා. අර ඊයේ පෙරේදා දවසක මේ මාධ්‍යයට කතා දක්වමින් හිටපු කෑ ගහලා ගිය පුද්ගලයා. ඔහු ඩැනියෙල් නේ? ෂෝන් ඩැනියෙල්. ඩෙවන් මම හිතන්නේ බර්ගර් වෙන්නදී මිරිහානේ පදිංචි කෙනෙක්. ඒක මෙහෙවල තියෙන එක්තරා රූපවාහිනී නාලිකාවක. ඒ රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති මැදිරියේ කට්ටිය ඉතා උනන්දුවෙන් බලාගෙන ඉඳලා තියෙනවා බඩුවාවද කියලා. ඒ නාලිකාවේ කැමරාකරුවා තමයි මේකට පූර්ව සූදානමක් ඇතුව කැමරාකරණයට සමත් වෙන්නේ. අනිත් අය මේක දන්නේ නැති හින්දා ඒගොල්ලන්ට ඒක නිසි පරිදි කැමරාවට ග්‍රහණය කරගන්න බැරි වුණා. ඒක අර රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගේ ගිනි තියන්න උසි ගන්නපු ආකාරයේම වෙනත් ආකාරයේ ක්‍රියාවක්. ඒ නාලිකාව බලනවා කෘතිමව පෙන්වන්න අපට දැන් මහජනයා අතරට යන්න බෑ කියලා. ඒක ඉතින් ඒ නාලිකාව ගොඩාක් කල් ඉඳන් මංගෙන එහෙම ඉදලාගෙන ඉඳලා තියෙනවා. ගහන්න පුළුවන් උපරිමෙන් ගහලක් තියෙනවා. මම ඕන තරම් ඒගොල්ලන්ගේ ගුටි කාලක් තියෙනවා. ඒත් අපි තාම මේ රටේ දේශපාලන ඉන්නවා. ඒ අයට ඕන විදිහට අපේ දේශපාලනේ තීරණය කරන්න බෑ. බොහොම ස්තුතියි. ඔබතුමාලාගේ පක්ෂයට අනුගත පක්ෂයත් සමඟ සාකච්ඡා කරාද? ඉතින් ජාතික නිදහස් පෙරමුණ හැටියට ඔබතුමාලා අනිත් පක්ෂයත් සමඟ සාකච්ඡා කරාද? අපි දැනට පක්ෂ 10ක් එක එකමුතුව වැඩ කරනවානේ. ඒ පක්ෂත් එක්ක අපි එක මතයක ඉඳගෙන ක්‍රියාත්මක වෙන්නේ. වෙනත් පක්ෂ සමඟ අපි තාම සාකච්ඡා කළේ නැහැ. බොහොම ස්තුතියි.